ගොඩක් අයමගෙන් නිතරමහන ප්‍රශ්නයක් තමයි අපි ටයිප් කරන සිංහල වාක්‍යයක් සිංහල වොයිස් එකක් විතර නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. මේකට ගොඩක් කට්ටිය කියන්නේ text to speech කියලා. එහෙම නැත්නම් AI voice generator කියලාත් කියනවා. ඉතින් මේ වෙනකොට මේ වගේ text to speech website එහෙම නැත්නම් tools විශාල ප්‍රමාණයක් ගෙන මම videos ගෙනල් දිනවා. හැබැයි හැම එකක්ම ඉංග්‍රීසි භාෂාවෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් මේක ගැන මම තව විස්තර හොයද්දි මට හොයාගන්න හම්බුණා website එකක්. මේ website එක අපි සිංහලෙන් වාක්‍ය ටයිප් කරාම පස්සේ ඒක සිංහල voice එකක් විදිහට ලේසියෙන් ඒ වගේම නොමිලේම නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ නිර්මාණය කරගන්න voice ඔයාගේ YouTube channel එකේ ඒ වගේම presentation එකේ වගේ ඕනම දෙයකට භාවිත කරන්න පුළුවන්. ඉතින් අපි තවත් විස්තර කතා කරගෙන ඉන්නේ නැතුව බලමු මේ website එක මොකක්ද කියලා. ඉතින් මෙන්න මේ voice කියන website එක භාවිත කරලා තමයි අපි මේ දේ නිර්මාණය කරගන්නේ. මේ website එකට එන්න ඕන link එක මේ video එකේ description එකේ මම දාලා තියෙන්නේ. ඔයාලට පුළුවන් ඒක භාවිත කරලා ලේසියෙන් මේ website එකට එන්න. ඉතින් website එකට ආවහම පස්සේ ඔයාලට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මුලින්ම එන කෙනෙක්ට නම් මේකට log වෙන්න කියලා අපි වාගේ email එකක් භාවිත කරලා ඔයාලට ලේසියෙන්ම වාගේ email එක දීලා ඉවරලා ඒ වගේම password එකක් දීලා ඉවරලා මේක account එකක් නිර්මාණය කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ interface එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මුලින්ම ඔයා මෙන්න මේකේ language එක තෝර ගන්න ඕන. ඔයාට පේනවාද මෙන්න මෙතන English කියලා එකක් තියෙනවා මේ වම් අත පැත්තේ උඩට වෙන්න. ඔයාලා මේක click කර ගන්න ඕන. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන සිංහල කියලා type කර ගන්න ඕන. ඉතින් එහෙම type කරගත්තාම පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ සිංහල ශ්‍රී ලංකා කියලා එකක් තියෙනවා. ඔයා මේක click කර ගන්න ඕන. ඉතින් ඒ වගේ භාෂාව තෝරගත්තාම පස්සේ ඔයාට පේනවාද මෙන්න මෙතන සමීර කියලා එකක් වෙන්න තියෙනවා. මේක ක්ලික් කරාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සමීර කියලා එකක් තියෙනවා. ඒ වගේම තිරිණි කියලා එකක් තියෙනවා. සමීර කියන එක තෝරගත්තොත් තිරිමිය කෙනෙක් සිංහලෙන් කතා කරන විදිහ තමයි මේ ටෙක්ස්ට් එක නිර්මාණය වෙන්නේ. තිරිණි කියන එක භාවිත කරොත් ඔයාලට පුළුවන් සිංහලෙන් ගෑනුවෙක් කෙනෙක් මේක කතා කරන විදිහ නිර්මාණය කරගන්න. ඉතින් ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාට කැමති එකක් භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ස්පීඩ් කියලා එකක්. ඔයා මෙන්න මේක අඩු කරගන්න ඕන මෙන්න මේ වගේ 84ට එහෙම නැත්නම් 86ට මේ වගේ 80 ගණකට අඩු කරගන්න. ඒ ස්පීඩ් එකත් ඔයාට වැඩි නම් මේක පස්සේ වෙනස් කරගන්න පුළුවන්. මේ පිච් එහෙම වෙනස් කරන්න දෙයක් නැහැ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා enter the text you want to speech කියන එකක්. මෙන්න මෙතෙන්ට ඔයාලට පුළුවන් අවශ්‍ය දේ type කරගන්න. එහෙම නැත්නම් වෙන තැනකින් copy කරන් ඇවිල්ලා ඔයාලට මේ දේ සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ වගේ මේ text එක copy කරගන්නම් මේ විදියට. ඊට පස්සේ මම මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මේක එක සැරයක් click කරලා මේක paste කරගන්නවා. ඔයාලට මෙතන සිංහලෙන් type කරන්න උනක් පුළුවන්. pencil වගේ software එකක් භාවිත කරලා ලේසියෙන් මේ දේ සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ටික ඔක්කොම කරගත්තාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන දම්පාට button එකක් තියෙනවා. voice selected lines කියලා එකක්. ඔයා මෙන්න මේක click කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි process එකක් සිද්ධ වෙනවා. මේ process එක ඔයා දීපු text එකේ දිග අනුව වෙනස් වෙනවා කොච්චර වෙලාවක් යනවද කියන එක. process එක සිද්ධ වුණාම පස්සේ ඔටෝම ඔයාලා මේ වගේ තැනකට අරන් එනවා. ඔයාලට පේනවාද මෙන්න මෙතන play කරන button එකක්. ඔයාලා මෙන්න මේක click කරගන්න තියෙන්නේ. දැන් මේකේ sound එක ඔයාට මගේ laptop එකේ mic එකෙන් තමයි ඇහෙන්නේ. ඒ හින්දා original sound එකම ඇහෙන එකක් නැහැ. ඔයාලට මේ website එක test කරලා බලද්දී ඔයාලට original sound එක අහගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ button එක click කරගන්නම්. කල් පාදන ජාතිය වෙන සිංහල ජනයාගේ මව බස සිංහල විය. ඉතින් ඔයාලට ඇහෙන්නේ නැති මොන වගේ voice එකක්ද නිර්මාණය වෙන්නේ කියලා. මෙතන ඔයා දීපු text එකේ comma ඊට පස්සේ නැවතීමේදී මේ වගේ දේවල් දාලා ඔයාලට මේ text එක කතා කරන එක නා breathe කරන්න ඕනට ඒ වගේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. කොහොම නත් ඔයා ඉංග්‍රීසි voice over එකක් නිර්මාණය කරන quality එකට තරම් සිංහල භාෂාවෙන් voice over එක නිර්මාණය කරගන්න බෑ. හැබැයි අපිට මේ voice over එක මොකක් හරි දෙයකට භාවිත කරන්න පුළුවන් තරමේ හොඳ මට්ටමකින් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මේ website එකේ පොඩි limitation එකක් තියෙනවා. ඒ තමයි මේ voice clip එක download කරගන්න ගියාම ඒ කියන්නේ මෙන්න මේ button එක ක්ලික් කරලා මේක ඩවුන්ලෝඩ් කරන්න ගියාන් පස්සේ ෆ්‍රී වර්ෂන් එකේදී මේක අපිට ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නැහැ. ඔයාලට මේකේ পেইඩ් වර්ෂන් එකක් භාවිත කරන්න නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. හැබැයි ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් Audacity වගේ software එකක් භාවිත කරලා මෙන්න මේ voice over එක record කරගන්න. මෙතෙන්දී background sound කිසිම දෙයක් ඇහෙන්නේ නැතුව මේ voice over එක විතර ලේසියෙන්ම internal sound record එක on කරලා record කරගන්න පුළුවන්. ඔයා ඒක ගැන දන්නේ නැත්නම් ඒ වගේම දැනගන්න කැමති නම් අනිවාර්යයෙන්ම comment කරන්න. මම ඒකට වෙනම video එකක් අරන් එන්නම්. ඉතින් මෙන්න මෙහෙම තමයි අපි දෙන සිංහල වාක්‍ය සිංහල voice over එකක් විතර නිර්මාණය කරගන්නේ. මේක සම්පූර්ණයෙන්ම free ඔයාලට නිර්මාණය කරගන්න පුළුවන්. content creation වලට එහෙම නැත්නම් presentation වලට education වලට මේක භාවිත කරන්නත් පුළුවන්. මම හිතනවා අද වීඩියෝ එකට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම comment කරන්න, like කරන්න, තවත් යාළුවකට බලන්න වීඩියෝ එක share කරන්න. මේ වීඩියෝ එකේ මොකක් හරි අඩුපාඩු තියෙනම් ඒවත් comment කරලා කියන්න අමතක කරන්න එපා. ඉතින් මෙන්න මේ වගේ වටින වීඩියෝස් ඉස්සරහට නරඹන්න ඕන නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell button එක click කරලා ඕදාර තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඒක notification එකකුත් ඔයා ගාවටම ගෙන ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වැදගත් වෙන වීඩියෝ එකකින් ඉස්සරහදී හමු වෙනකම් මම අද ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා සියලු දෙනාට සුභම සුබ දවසක්.